රටතුල පවතින ඉන්ධන හිඟය මේ වන විටත් උග්‍රතාවට පත්වෙමින් තිබෙනවා. විශේෂ බාර අමාත්‍යවරුන් හා අදාළ නිලධාරීන් ඉන්ධන දෙන බවට කොතෙකුත් ප්‍රකාශ කළද ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට අපොහොසත් වී තිබෙනවා. දින ගණනාවකට පසු හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම් හලට ඊයේ රාත්‍රියේ ඩීසල් පැමිණ තිබුණා. එකසේ වෙතත් පාසල් බස් රථ සඳහා ධාවනයට අවශ්‍ය තරම් ඉන්ධන ප්‍රමාණවත් ලෙස නොලැබීම හේතුවෙන් එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. දැන් මේ ලියුමක් දීලා තියෙන පාදයේ සිල්ලකන් තුමී මේක දීලා තියෙන අපරා ඉන්නේ ගහගෙන ඉන්න මම එකට පුල් ගහන්න වෙන මාතෙන් එන්න ගන්න එම්මාදම බම්බදාන සෙට් එක මේ සෙට් එකේ ස්කූල් වාහන වලට 8000යි දෙල් දෙන්නේ එතකොට අනිත් වාහන වලට ෆුල් ටැංක් දෙනවා ස්කූල් වාහන මිනිහ 8000යි දෙල් ගන්න කියලා පවද අල්ලතුරෙන්ද දුවන්නේ මේ එම්මාදම බම්බදාන සෙට් එක උන් තත්ත බලා ගන්න අද දිනත් බොහෝ ඉන්ධන පිරවුම් මල් අසල දිගු පොලිම් දක්නට ලැබුණා මෙතර ගෑස් නොමැතිකම නිසා බද්දේකම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් වාර්තා වුණා. බණ්ඩාරවෙල ප්‍රදේශයට පසුගිය මාස 31 වෙනිදායින් පසු ගෑස් පැමිණියේ නැති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ. ඒ අනුව එදින සිට හිස් සිලින්ඩර් පෝලිමේ තබා ගැනීමට දිනකට රුපියල් 100ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ. අද දින පැයක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. එමෙන්ම හෙට සිට 18 වෙනිදා දක්වා පැය දෙක විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පොසොන් පොහොය දිනයේ යෙදෙන 14 වෙනිදා සහ එළඹෙන 19 වෙනිදා පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.